ලිරෙන්දි නිත මත සායම් ගන්දා සිත සිත විලි මත සිත සිත සිතුවම් එන්දා රහසින් කොඳුරා හදවත උදුරා රහසින් කොඳුරා නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. From Nestle. පොකට් එකට ෆිට වෙන new Axe ticket perfume. මගේ වත්තමන් මනේ. මගේ ඉස්සවන් මනේ. වලයා. අය 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 මොකෝ? ආ කඳුමේ 100ක් ඉන්නේ. මොකද කිව්වේ? 100ක්? අයියෝ අර 100 නේද අයියා කියලා කියන්නේ? බලපංකු ජබියා. ආසමනම් අපි කවුනි අයියා කියලා කියන්න. නෑ නෑ කරන්නේ අයියා කියන්න ඕනේ නෑ. ඕ ඔච්චර කිව්වම ඇති. දැන් මොකටද ආවේ? ඔයාට වැඩක් නෑ නේ අංකල්. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න අපි අපේ වැඩක් බලා ගන්න. මොකද බම්මේ? මොකටද ආවේ කියනවා? මේ සෝමේ. සෝමේ. කොවනේ අයියා? ආ, රණේ බොසයිද නේ? මොකක්? ඔව්. රණේ ආපහු එන්නේ නැහැ. මොකද්ද මං ඒක බලුවේදී? ඇයි? ඔයා කොහමද වාගඩේ ගෙන ගත්තනි? මොකද මගේ වැඩේ? ඔයාලා ප්ලෑන් එකක් තිබ්බනේ කොහමද වනේ ඔය ගැලැත්තිගෙන් පන්න ගන්න? මම මගේ වැඩේ කරගත්තේ නෙමෙයි මල්ලී. මල්ලී? පුතා, ඒ තබියා බලහන්කො මල්ලීලු. අයියා. හරි 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 මොකක් හරි ගමන් නැහැ. එයාගෙම වැඩේ කරගත්තා. නිකම් බොරු කියන්න එපානේ. ඔයා අපි නැති කාලේ කොහමද කේලම් කියලා ඕපු දුප කියලා රණේ අයියා මේ ගවාදිගෙන් පන්න ගත්ත නැති ගැබියා. එහෙමද හිතන් ඉන්නේ? ආ. සෝමේ. අර මෙන්න මූගෙන් අහගන්න ඕ. මොකද සෝමේ උනේ? මේකනේ මල්ලි උනේ. රණේ පොස්ට් කෝල් එකක් ආවා. හ්ම්. ඊට පස්සේ මේ පැත්තින් කතා කරා මේ පැත්තින් කතා කරා කොමර දෙන්න බැනගත්තා. රණේ ඕස් ගියා. ඊට පස්සේ ඉතින් එයා ගියාමයි ආවේ නේ. අනඳකල් දන්නේ නැහැ. එයා මොකද කිව්වේ? එයා දන්නේ නැහැ. හැබැයි මේ කුමාරි කියලා කෙනෙක් නම් ආවා. කුමාරි? ඔව්. ඒ කුමාරියක් අබං. ආ. වනයාගේ වයිෆ්. ඊගනේ. ආ ඒක වෙන්නේ නැති. ආ. එයා කිව්වද එයා ඇවිල්ලා රණේ වෙනුවට මෙතන වැඩ කරන්නම් කියලා. බට පිස්සුදමයි. එහෙම කියන්නේ පජ අපි. අද ලෝකේ දිවිය කාන්තාව එහෙම තමයි. නෑ නෑ මල්ලි. එහෙම දෙයක් නෙමෙයි උනේ. ඔය කුමාරි කියන ගෑණිය ආවෙත් රණේ පසු වහගෙන. චබියා, ඒ කියන්නේ රණේට ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්. චබි. අපි මේ ප්‍රශ්නේ හොයන්න ඕනේ. තේඩලා. වල්වේ මායම්. චබි අම්බයි දැන් මොකද වෙන්නේ? පුතාකෝ අ තාත්තත් එක කෝල් එකේ හිටියා. අප්පා මොනවද අපේ මේ රන් පුතාට ඔච්චරම ලොකු අප්පත් එක්ක කතා කරන්න තියෙන්නේ? අනේ මන්. හැබැයි ඉතින් බර කතාවක්. නේ? මට වගේ දෙයක් අහන්නත් තියෙනවා, ඒ වගේම දෙයක් කියන්නත් තියෙනවා. මොකද්ද මලින්ත මෙහෙණගේ තේරුම මොකද්ද? අනේ මන් දැක්කේ මට ඕමකුත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ? ඔබ බබා මලින්ත හැමදාම මොකෙද්ද වගේ මෙහෙනවා. ඔයා යාට හරි උත්තරයක් දීලත් නැහැ. කාලගුණය වගේ වෙනස් වෙවි ඉන්නවා. මං ඇත්තම කියන්නද? අක්කේ මට බයයි. මොකටද?
එයාට එහෙම හරියට උත්තරයක් දෙන්න. හරි උත්තරයක් දෙන්න බයයි කියලා කියන්නේ ඔයාගේ හිත මලින්තට කැමති ඒත් ඒ කටින් කියා ගන්න බෑ. එහෙමනේ? දන්නේ. දන්නේ නෙමෙයි. මේ හන්නකෝ සහේලි. සමහර දේවල් තියෙනවා අපි ළඟින් තියෙනකොට අපිට ඒකේ අගයක් නැහැ. ඒත් ඒක අපෙන් ගොඩක් දුරට ගියාම අපිට ඒකේ අගේ තේරෙනවා. ආදරේ තරීරේ වගේ. මට ඔය තේරෙන්නේ නැහැ අක්කේ. අහපුවම නම් තේරෙන්නේ නැහැ. ඒත් බැලුවොත් මලින්ට හැමදාම මේ ඇවිත් උඹත් එක්ක කඩේ ගහගෙන ඉන්නවා. ඔව්ටි. හා. දැන් එතකොට ඔය දෙන්න මේ කතා වෙන්නේ මේ රටේ තියෙන ආණ්ඩුව පෙරලන විදිහද? ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. කෙල්ලෙක් වුණාම ටික ආඩම්බර වෙන්න ඕනේ තමයි. ඒත් එක දෙයක් මතක තියාගන්න. කෙල්ලෙක් ආඩම්බර වෙනවා වගේම ඒ කොල්ලයි කෙල්ලගේ පස්සෙන් ගිහින් ඒක එපා වුණාම ඒ කොල්ලයි කෙල්ලව අතාරින්නේ ජීවිතෙන්. දැන් අක්කට කවුද ඔය දේවල් කියලා දුන්නේ? ඔයාට ඒ දේවල් වලින් වැඩක් නැහනේ. ඉතින් මං තරහ ගන්න දෙයක් කිව්වේ නැහනේ. මං ඇහුවේ අක්කට කවුද ඔය දේවල් කියලා දුන්නේ කියලා. කවුද? අනුසයද? දැන් කතාව හිමීට අනිත් පැත්ත හරවන්නේ පහරිද? මේ මම මේ දේවල් ඔයාලට කිව්වේ මේ ගෙදර වැඩි හිටිය මන් නිසා. ඊටත් වඩා ඔයාමගේ නංගි නිසා. මං ආස නැහැ ඔයා හොඳ දේවල් නැති කරගෙන කොටු පෙරාගෙන හඬාගෙන මංගාවට එන්නට. හැමතිස්සෙම හොඳ වගේම හරි තීරණේ ගන්න. බලමුකෝ. බල බල හිටපන්. පහු පහු වෙනකොට කොහො කොහො වෙයි. හරි හරි ඉතින්. මේ මම මේ දේවල් වලට වට බල කරනවා නෙමේ හරිද? මං ආසයි පෝ hina වෙලා හැමදාම සතුටින් ඉන්නවට. මොබිටෙල් පෙරගියුම් සහ පසුගියුම් බිල් පතාම පහසුවෙන් ලේසියෙන් ගෙවන්න පුළුවන් බව ඔබ දැන සිටියද? සන්සිල්ක් ලොකු බෝතලෙන් සේදුම් වාර 30ක් රුපියල් 120ක ඉතිරියක්. ආක්ෂා එන්න එන්න මෙහාට මෙන්. මේ අද ආන්ටි නැද්ද? ආ ඉඳගන්නකෝ. මේ නෑ නෑ ආන්ටි නම් ඉන්නවා ගෙදර. හැබැයි ආක්ෂා මේ මේ ටිකේ ආන්ටි ටිකක් අවුලෙන් අනේ ඉන්නේ. ඒ මොකද? මේකයි. හරි මං ඇත්තම කියන්නම්කෝ. ඔව් කියන්නකෝ. හැබැයි තින් ආක්ෂත් මට ඇත්තම කියන්න ඕන. හරි අහන්නකෝ බලන්න. මේක ආක්ෂා. ඔයා දන්නව නේද අවන්ති ඉන්න තැන? මොනාද මේ කියන්නේ? නෑ මේ ඒ කියන්නේ ඔයා දන්නේ නෑ.
නැහැ මේ ඇයි ඔයාල එහෙම අහන්නේ මං කොහොමද දන්නේ ඇයි කියලා කියන්නේ ආක්ෂා දැන් බලන්නකෝ අවන්තට ඔෆිස් එකේ යාළුවෙකුට කියලා ඉන්නේ ඔයයි අනුහසුයි විතරයි ඔව් හරි ඉතින් අනුහස් දන්නෙත් නැත්තම් එතකොට දැන් ඔයා කියනවා ඔයා දන්නෙත් නැහැයි කියලා නේ ඒ තාක්ෂ අපි දන්නවා මේ ඕගොල්ලෝ මේ යාව හොයනවායි කියලා. ඔව් ඉතින් අපි හොයනවා තමයි. මිස්ටර් ඩිලාන් ඔයාට කියන්න අපි කොච්චර යාව හොයන්න මහන්සි වෙනවද කියලා. අද අවන්තගේ ඉස්කෝලේ කාලේ යාළුවන්ට පවා කතා කරලා බැලුවා. ඉතින් කියන්න කවුරුත්ම දන්නේ නැහැ. හරි ඔයාලා කියන විදියට මම අවන්තින තැනක් ගැන දන්නවා කියමුකෝ. ඉතින් ඇයි මං යාව ගෙදර එක්කන් යන්නේ නැත්තේ? මටත් ඕනේ යා ගෙදර යනවා බලන්න. මොකද්ද අයියේ? නෑ නෑ ආක්ෂා අපි ඔයාට චෝදනා කරනවා නෙමෙයි මේ තේරුණාද මොකද අයියේ නෑ ආන්ටි මේ මිස්ටර් ඩිලාන් කියනවා මං දන්නවලු ඔවන් තින තැනක් ගැන අපි ඒ ගැන කතා වුණා ඔයාලා කොහොමද ආන්ටි එහෙම කියන්නේ මං කිව්වනේ අපි ඒ ගැන කතා වුණා අයියා ආක්ෂා දන්නේ නැතුව ඇති හරි ආක්ෂා දන්නවා කියමුකෝ ඒත් ඉතින් අපේ පුතාගේ යුතුකමක් තියෙනවා නින් තැනක ඉඳලා කෝල් එකක් දෙන්න ඒකනේ ආන්ටි කියන්නේ. මේක තවත් පැත්ත තමයි හැබැයි. මේ අනිතක මටත් ඕනේ අවන්තව හොයාගන්න. අපිටත් උනේ ඒකම තමයි ආක්ෂා. හැබැයි ඉතින් යාව හොයාගන්න බැරි එකට මං පලි නෑනේ ආන්ටි. නෑ 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 ආක්ෂා නෑ. මේ අපි ඔයාට චෝදනා කරනවා නෙමෙයි. මෙහෙමයි. ඔයාලට ආන්ටි මාව සැකයි නම් මම මෙහෙ නෑවිතින්න. දැන් කවුද ඔයාට සැකයි කියලා කිව්වේ? ඇයි මේ මිස්ටර් ඩිලාන් කියන්නේ? හරි හරි ඕකේ 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 I am very sorry ඕකේ එයාගේ හිතේ දුක තමයි ඔය කියවන්නේ එයාට දුකයි කියලා මං පලි නෑනේ ආන්ටි හරි ඉතින් ඔයා ගණන් ගන්න තු ඉන්නකෝ මටත් අහු වෙන ඔය අවන්තව බනිනවා මේ මොඩයක් කරන වැඩ නිසා අපි මෙතන බැනුම් අහන්නේ කේන්ති ගන්න තු ඉන්නකෝ මම වහර දෙකක් හදන් එන්නද? හඳුන්වා දෙන ලියා ඩයිමන්ඩ් ෆේස් වොෂ් වඩාත් පෝෂණීය පෑපත් සමක් සඳහා සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය මලින්තයි ඇයි කොහෙද යන්නේ නෑ ඉතින් මං ආවත් උඩ ගණන් ගන්න හැනේ මාව මාව හම්බෙන්න දාවේ නැත්තම් හරි ඉතින් ඒක කියන්න එපැයි මේ වාඩි වෙන්න අනේ සහෙලි මම්මේ මේ ඉන්න අන්තිම දවස් ටිකේවත් මාත් එක්ක කතා කරලා ඉන්නකො. ඉන්න අන්තිම දවස් ටිකේ කියන්නේ? ඇයි මං කිව්වේ යනවා කියලා? පිස්සු දානේ වාට කොහෙ යන්නද? මං ගමේ යනවා. ගමේ ගිහිල්ලා මොනා කරන්න දානේ? ගමේ ගිහින් බැරි වුණොත් මං රට යනවා. රට ගිහිල්ලා මොනා කරන්නේ රට ගිහිල්ලා ඉතින් කරන්න ගොඩක් දේවල් තියෙනවා අර කිව්වත් වගේ සුද්ධියක්වම හොයාගන්නේ එහෙනම් නේ ඉතින් සමහර විට අනේ හොයාගන්නේ ඉතින් අපි මොනවත් කිව්වෙත් නෑනේ
ඔව් ඉතින් මං ඔයාගේ මුකුත් ඇහුවෙත් නෑනේ. අනේ ඔව්. ඔයාට කොහොමත් ගැලපෙන්නේ සුද්ධි එක්කම තමයි. අපි වගේ අය ගැලපෙන්නේ නෑ. ගැලපෙනවද නැද්ද කියලා බලන්න කැමති වෙන්න එපා. මොනාට කැමති වෙන්නද? මං ආදරය කරනවාට. අපි ඉතින් එපා කිව්වේ නෑනේ. ඒ වුණාට ඔය ආදරය නෑනේ සහෙලි. ඉතින් මං ආදරය කරන්නම ඕන නැහනේ මට ආදරය කරන්න. ඒක මාර වැඩක්නේ. මොකක්ද මාර වැඩක් කියන්නේ? දැන් එතකොට ආදරය කරන්න ඕන මං විතරයි. ඔයාට ඕන නම් ඔය ආදරේ කරන්න. මට ඕන නම් මං ආදරේ කරන්න. එහෙම බෑ. මට දැනගන්න ඕන. ඕක තමයි මේ පිරිමියා මැන්ඩි තියෙන ලොකුම ප්‍රශ්න. මොකද්ද? දැනගන්න ඕනි හැම දේම නූලටම. මොකද අනේ සමහර දේවල් දැනගන්නතෝ ජීවත් වෙන්න අමාරුද ඕගොල්ලන්ට? ඒක මන් දන්නේ. පන්සල් යන්න එනවා. මොකක්ද? පන්සල්? පන්සල් යන්න නම් එන්නම් ඉතින්. ඕක මොකක්ද? හැබැයි ඉතින් අපි දෙන්න විතරයි. කමක් නැහැ. මං එන්නම්. කොහෙද මචං යන්න යන්නේ? ඒක බඩට නැහැනේ. මම මොකද මෙහෙ කරන්නේ? ආවේ ලීනි හම්බෙන්න. ලීනි හම්බෙන්න. ඇයි? ඒක මම ලීනිට කියන්න. දැන් නම් කොහොමද කියන්න බෑ. හවසට ඇවිල්ලා කියන්න. හවසට ඇවිල්ලානේ. ඇයි? බෑ උඹ ඉන්න තැන කොහොමද කියන්න බෑ. මල විකාරානේ ඔය දෙන්නගෙම. මේ ඉන්න. මං තේ ටිකක් හදාගෙන ඉන්න. එකනේ මං ආව විතරයි තේින් දෙනවා. ඔබත් අදම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත් දෙන්න. කීල්ස් අපි නිරතුරුවම කැප වෙන්නේ ඔබ වෙනුවෙන්මයි. ඔව් ඔව් ඔයා වගේම වෙන්නේ නැති. ඔව් මම වගේ තමයි. ඒ මම වගේ තමයි. මොකද අවුල්ද?